සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔගොල්ලෝ හැම දිනෙකටම ඔගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ SL Gura YouTube channel එක ඔගලන්ට අරගෙන එන තවත් අධ්‍යාපනික වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි ගිය සතියේ වෙද්දී Jason ගැන පොඩි හැඳින්වීමක් කළා. Jason කොහොමද JavaScript වල සහ අපේ web development වලදී පාවිච්චි වෙන්නේ කියලා මම කතා කළා. ඉතින් ඒක ගැන Jason ගැන අපි ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Jason ගැන ඉදිරියට කතා කරන්න කලින් මම loops ගැන ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී පොඩි අවබෝධයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් loops ගැන for loops, while loops, ඒත් එක්කම higher order array methods කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඇත්තටම loops ගැන කතා කරන්නම් මම මුලින්ම. ඉතින් loops ගැන කතා කරනකොට programming language වලට පොඩි හරි familiar කමක් තියෙන ඕනම කෙනෙක්ට, ඒ කියන්නේ ඔයා පාවිච්චි කරලා තියෙනවා නම් development boards, ඒත් එක්කම ඔයා C, C++, Java වගේ languages එක ගනුදෙනු කරලා තියෙන පුද්ගලයෙක් නම් ඔයා ඇත්තටම loops ගැන ඔයාට දැනටමත් අවබෝධයක් ඇති. ඉතින් ඒ වුණාට මම ඒ අවබෝධයත් එක්කම තවදුරටත් ඉදිරියට මේ පාඩම ගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් loops ගැන කිසිම අවබෝධයක් නැති පුද්ගලයෙක්ට තේරෙන විදිහට තමයි මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් loop එකක් කියන්නේ මොකක්ද? ප්‍රධාන වශයෙන් loops කොටස් දෙකකට බෙදෙනවා, for loop සහ while loop. මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද for loop එකක් අපි අපේ JavaScript වල initialize කරන්න කියලා. ඉතින් for loop එකේදී මම for කියන keyword එක තමයි පාවිච්චි කරන්නේ. for කියන keyword එකට පස්සේ මම වරහන් දෙකක් ඇතුළත් කරගන්නවා. ඒත් එක්කම සංගල වරහන් දෙකකුත් ඇතුළත් කරගන්නවා. ඉතින් මේ සංගල වරහන් දෙක ඇතුළේ ඇත්තටම අපේ loop එක true වුණොත් අපි කරන්න අවශ්‍ය වෙන කන්ඩිෂන් එක, ඒ කියන්නේ අපි මොනවාද අවුට්පුට් කරන්න බලාපොරොත්තු වෙන්නේ, loop එක true වෙන අවස්ථාවේදී අපි මොනවාද අවුට්පුට් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ඒ අදාළ command එක අපිට දෙන්න පුළුවන් වෙනවා මේ සංගල වරහන් ඇතුළේ. ඉතින් එතකොට ඕගලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ අනිත් වරහන් දෙක මොනවාද කියලා. ඉතින් ඒ වරහන ඇතුළේ තමයි අපි අපේ variable එකක් initialize කරන්නේ, එයාව ඊට පස්සේ එයාට condition එකක් දෙන්නේ සහ එයාව increment කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම loop එකක් run වෙන්න අපිට variable එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ variable එක යම්කිසි අගයක් දක්වා පැමිණෙනකම් අපිට අදාළ output එක loop එකක් විදිහට, ඒ කියන්නේ එක දිගට කැරකෙන විදිහට අපිට output එක ලබා දෙන එක තමයි මේ loop වලින් කරන්නේ. ඉතින් මම මුලින්ම මෙතෙන්දී පාවිච්චි කරනවා let කියන data type එක. let කියන data type එක පාවිච්චි කරන්න variable එකක් initialize කරන්න. මෙතෙන්දී හැමතිස්සෙම variable value එක වෙනස් වෙන හින්දා, එයාව reassign වෙන හින්දා මම පාවිච්චි කරනවා මෙතෙන්දී let කියන variable data type එක. ඉතින් මම පහසු විදිහට let i equal 0 කියලා මම variable එක initialize කරගන්නවා. variable එක initialize කළාන් පස්සේ ඇත්තටම යාට condition එකක් අවශ්‍ය වෙනවා. දෙවනියට අපි එකතු කරන්නේ කන්ඩිෂන් එක. කන්ඩිෂන් එකේදී ඇත්තටම කරන්නේ අපිට වැලියු එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ කියන වැලියු එක දක්වා මේක අවුට්පුට් කරන්න කියන එක තමයි අපිට කරන්න අපිට දෙන්න පුළුවන් කන්ඩිෂන් එක. ඉතින් එන්න ඒ කන්ඩිෂන් එක ට්‍රූ වෙනකන් විතරයි මේ ලූප් එක දුවන්නේ. ඉතින් ඒ කන්ඩිෂන් එක ෆෝල්ස් වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම ලූප් එකෙන් එළියට ඒමක් සිද්ධ වෙනවා. ඉතින් මම i කියලා ඊට පස්සේ මම i ව 10ට වඩා අඩුයි නම්, ඒ කියන්නේ මම මෙතෙන්දි දෙන්නේ මගේ කන්ඩිෂන් එක විදිහට i කියන වැලියු එක 10ට වඩා අඩු වෙනකන් මේ ලූප් එක රන් වෙන්න කියලා. ඉතින් ඇත්තටම i කියන වැලියු එක බිඳුවේ තියෙන්නේ, i කියන වැලියු එක 10 දක්වා එන්න නම් ඇත්තටම i ට ඉන්ක්‍රිමන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ i ගේ වැලියු එක වැඩි වීමක් අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒක තමයි මම මේ වරහනේ තුන්වෙනියට එකතු කරන කන්ඩිෂන් එක. මම i ව වැඩි කරන්න, i ගේ ඉන්ක්‍රිමන්ට් එක දෙනවා i ව එකකින් හැමතිස්සෙම වැඩි කරන්න කියලා. ඉතින් මේ කියන අවශ්‍යතා තුන සැපිරුණාන් පස්සේ අපිට අවශ්‍ය වෙන output එක මොකක්ද කියලා අපිට දෙන්න පුළුවන් මෙන්න මේ සගල වරහන් දෙක ඇතුලේ සුපුරුදු විදිහට. ඉතින් මම console log ගිහිල්ලා මම යාට දෙනවා i කියන value එක print කරන්න කියලා. ඉතින් i කියන value එක print කරන්න කියලා දුන්නාන් පස්සේ මම මේක save කරලා ඔයාලට සුපුරුදු විදිහට අපි console එකේ output එක පෙන්වන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට බිඳුවේ ඉඳන් 9 දක්වා ඉලක්කම් ටික මට print වෙලා පෙන්නවා. ඉතින් මෙතෙන්දි ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේදී i බිඳුවයි එක print බිඳුව print වෙනවා. ඊට පස්සේ නැවතත් loop එකට යනවා, i ගේ value එක එකකින් වැඩි වෙනවා. ඊට පස්සේ i ගේ value එක එකයි, නැවතත් එක print වෙනවා. ඊට පස්සේ නැවතත් loop එකට ගිහිල්ලා i ගේ value එක දෙකක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට දිගටම මේ loop එක run වෙනවා. i ගේ value එක 9 වුණාම 9 print වුණාන් පස්සේ
I ගේ value එක එකකින් වැඩි වෙනවා 10 වෙනවා ඊට පස්සේ මේ condition එක false වෙනවා මේ condition එක false වුණාන් පස්සේ අපිට output එකක් බලන්න බෑ ඒක හින්දා loop එකෙන් එළියට මේ loop එකෙන් එළියට එනවා loop එකෙන් එළියට ඇවිල්ලා එතනින් පල්ලෙහාට තියෙන code එක run වීම තමයි සිද්ධ වෙන්නේ ඉතින් ඔයාට පුළුවන් මෙතනින් 10ක් print කරගන්න ඒකට බොහොම සුළු දෙයක් තමයි ඔයාට කරන්න තියෙන්නේ I give value because the height of the adu saha samana in a condition decamo adekatukulot what pehasu in balagan pulwang way with an output ticker the highat print velati you know it in for loop again apita katakaran at the ne eki and a karanata maithin for loop peke wata within the I value because print karan in a two art pulwang for loop what mockery string ekak print karan pulwang eating string ekak with the other mama within the denne for loop number කියලා මම මෙතෙන්දී අයිව print කරන්න දෙනවා දීලා මම ඔයාලට output එක පෙන්වන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදියට for loop number කියලා for loop එකට අදාළ ඒ number එක ඔයාලට print කරලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති text එකක් මෙතන console log එකේ දීලා ඒකට අදාළව අපේ output එක දීලා ඔයාලට අදාළ ඔයාලට අවශ්‍ය විදියට ඔයාලට print කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් for loop එකෙන් එළියට යමු අපි for loop එකෙන් එළියට ගිහිල්ලා මම while loop එක ගැනත් පොඩ්ඩක් ඔයගලන්ට කතා කරන්නම් ඇත්තටම while loop එක සහ for loop එකේ ප්‍රධාන වෙනසක් තියෙන්නේ for loop එකේදී අපි මෙතන for loop එක ඇතුලේ තමයි අපේ initialization එක condition එක සහ increment එක කියන තුනම අපි අර වරහන ඇතුලේ දෙන්නේ හැබැයි while loop එකේදී අපේ condition එක විතරයි අපි වරහන ඇතුළට ගන්නෙ ඉනිෂියලයිසේෂන් එක අපි මුලින් කරනවා ඒත් එක්කම අපේ අවුට්පුට් එක ලියන තැන අවුට්පුට් එක ලියන සංගල වරහන ඇතුලේ තමයි අපි ඉන්ක්‍රිමන්ට් එක කරන්නේ මම ඒකත් ඕගලන්ට කරලා පෙන්නන්නම් let k කියලා අපි ගමු වැලියු එකක් k equals 0 කියලා මම මෙයාව ඉනිෂියලයිස් කරනවා ඉනිෂියලයිස් කළාන් පස්සේ මම වයිල් ලූප් එකක් ගන්නවා වයිල් ලූප් එක ඇතුලේ මම දෙනවා k කුඩයි 10ට වඩා කියලා ඊළඟට මට පුළුවන් මෙතෙන්දී console.log කියලා මට k value එක print කරන්න පුළුවන්. ඒත් එක්කම මට k ව increment කරන එක මට මේ condition එක ලියන ඒ කියන්නේ අපේ output එක ලියන සංගල වරහන ඇතුලේ අපිට පුළුවන් වෙනවා k ව increment කරන code එකත් ලියන්න. k ව increment කරන්නත් අපිට ඒක ඇතුලේ තමයි ලියන්න වෙන්නේ. While loop එක ඇතුලට අපි හැමතිස්සෙම condition එක විතරයි ගන්නෙ. මම මෙයාව save කරලා ඔයාලට output එක පෙන්වන්නම්. ඔයාට කලින් විදිහටම output එක මේ මෙතන බලා ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එතකොට මේ යම් කිසි අවස්ථාවකින් ඔයා k වැඩි කරන්නේ නැතුව හිටියොත් k k ව increment කරන්නේ නැතුව හිටියොත් මේක loop එක දිගටම run වෙන්න පටන් ගන්නවා. loop එක දිගටම run වෙනවා කියන්නේ මේක අපිට නවත්තන්න බැරි වෙනවා. loop එක දිගටම run වෙන්න පටන් ගන්නවා while loop එකේ අවසානය දකින්න ලැබෙන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ increment function increment code එකත් අනිවාර්යයෙන්ම එකතු කරන්න නැත්නම් අපිට page එක හැමතිස්සෙම reload වෙන්න පටන් ගන්නවා මොකද background board එක හැමතිස්සෙම run වීමක් සිද්ධ වෙනවා මොකද while loop එකේ අවසානයක් නැති හින්දා ඉතින් එතනින් එහාට ගිහිල්ලා මම ඔයගලන්ට දැන් while loop එක ගැනත් කතා කළා for loop එක ගැනත් කතා කළා ඉතින් for loop එකේ ගැන තව දුරටත් ඉදිරියට for loop එක ඉදිරියට අරන් යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් for loop එකේදී මම මෙන්න මේ for loop එක copy කරලා පල්ලෙහාට ගන්නම් මම මේ code එකක්වත් අයින් කරන්නේ නැහැ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉදිරියට ඒකයි ඉඳලා ඉතින් for loop එකේදී මම i වෙනුවට i ට අදාළ condition එකේ මම 10 කියන එක දීලා තිබ්බේ හැබැයි මම ගිය සතියේ කතා කළා ඔයගොල්ලන්ට array object එකක් ගැන. ඉතින් මේ array object එකේදී array object එක ගැනත් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. මේ array object එක ඇතුලේ මම objects 3ක් හැදුවා. objects 3 තියෙන්නේ array එකක් විදියට. ඉතින් මට array එකේ මොකක් හරි object එකක් call කරන්න ඕන නම් මට මේක to does 1 to does square bracket ඇතුලේ 1 කියලා එයාට අදාළ element එක මට call කරන්න පුළුවන්. දෙවැනි එක නම් to does සමාන to does 0 කියලා පළවෙනි එක. දෙවැනි එකේදී to does 1 තුන්වෙනි එකේදී to does 2 කියලා. මේ විදිහට තමයි array එකක් number වෙන්නේ. මම ගිය සතියේ එක ගැන කතා කළා. ඉතින් මට ඒ විදිහට පුළුවන් array length එක වෙනකන් මේ for loop එක run කරවන්න. මට මම කලින් strings වලට පාවිච්චි කරලා පෙන්වුව ඕගලන්ට length කියන keyword එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ විදිහටම මම මෙතෙන්දි i කුඩයි to dos dot length කියන එක පාවිච්චි කරනවා to dos dot length ඊට පස්සේ
Mama yata metendi output take a vidihata console log ekatule mama denawa mama yata text take a print karanna denawa mama metendi i kiyana value ekak pass karanne etakota i 0 ta adala unama 0 kiyana object ekak 1 ta adala unama 1 kiyana object ekak 2 ta adala unama 2 kiyana object ekata adalawa text kiyana ekak print karanna thamai man yata denne mama meka save karala ogalanta output ekak pennanna metana podi error ekak enawa apita oh menna metana mama square bracket එක නෙමෙයි දාලා තියෙන්නේ ඒකින්ද තමයි පොඩි error එකක් ආවේ ඉතින් මේක save කරලා නැවතත් මම output එක පෙන්වන්නම් එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා අර මෙතන මගේ object 3ට අදාළව object 3ේ තියෙන text එක ඕගලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා ඉතින් ඒත් එක්කම තව දුරටත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙදි for loop එකට කොහොමද structure type එකට for loop එක ලියන්නේ කියලා. මෙතෙන්දී අපි ලියලා තියෙන්නේ ඇත්තටම condition එක තිය අපි initialization එක තියෙනවා condition එක තියෙනවා increment එක තියෙනවා. මම මේක අයින් කළා මට පුළුවන් මම අලුත් විදියකට මේක ලියලා පෙන්වනවා to do කියන variable එකක් අරගෙන to do කියන variable එකට to do's කියන object එක pass කිරීමක් කරන්න. ඉතින් එතකොට to do කියන variable එක තමයි to do's කියන object එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට මෙතන console log එකේදී මට පුළුවන් to do කියන variable එක print කරන්න. To do කියන variable එක print කළාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි for loop එකේදී structured for loop එකක් නිර්මාණය වෙන්නේ. එතකොට to do කියලා මම variable එකක් අරගෙන ඒ to do කියන variable එකට to do's කියන array එකම map කිරීමක් තමයි මෙතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ අත්‍තරම මම මේකේ output එක ඔයගලන්ට පෙන්නන්නම් කලින් විදියටම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට සම්පූර්ණ to do කියන variable එක අපි print කරන්න දුන්නාම අපිට සම්පූර්ණයෙන්ම අපේ අර to do's කියන object එක අපිට output එක විදියට බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් මෙතෙන්දි අපිට පුළුවන් to do එකට ගිහිල්ලා to do කියන එකේදී අපිට text එක විතරක් නම් අපිට print කරගන්න ඕනේ to do එකේ text එක විතරක් නම් අපිට print කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම copy එකක් to do's කියන array object එකේ copy එකක් to do කියන variable එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට to do ගෙන් text එක කෙලින්ම එළියට ගන්න පුළුවන්. මම ඒකින්ද මෙයාව save කරනවා. save කළා මම output එක පෙන්වන්නම්. එතකොට පැහැදිලිව අපිට මේක තියෙන text එක මේ object 3ට අදාළව තියෙන text එක ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මෙතෙන්දි සිද්ධ වුණේ මේ array එක සම්පූර්ණ to do කියන variable එකට copy වීමක් තමයි දකින්න ලැබුණේ. ඉතින් එතනින් එහාට මම මේ වීඩියෝ එකේ ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන අවසාන මාතෘකාව මේ වීඩියෝ එකේ ඇත්තට ලොකු දිග වීඩියෝ එකක් බවට පත් කරන්න මම කැමති නැහැ. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එකේදී මම අන්තිමටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ higher order array methods ගැන. Higher order array methods ගැන අපි ඇත්තටම JavaScript වල බහුලව භාවිත වෙන්නේ නැහැ. හැබැයි higher order array methods පාවිච්චි කරලා අපිට අවශ්‍ය විදියට අපේ array එකක තියෙන data අපිට manipulate කරගන්න පුළුවන් වෙනවා අපිට අවශ්‍ය විදියට සකසා ගන්න පුළුවන් වෙනවා අලුත් arrays create කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කියන කාරණා අපිට මේ higher order array method එක පාවිච්චි කරලා කරන්න පුළුවන් ඉතින් higher order array methods ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා ඒ පළවෙනි එක තමයි forEach කියලා හඳුන්වන්නේ ඒකෙදි ඇත්තටම loop වෙන එක විතරයි වෙන්නේ ඊළඟ එක තමයි map කියලා හඳුන්වන්නේ map කියන එකේදි ඇත්තටම වෙන්නේ loop එක වටේ ගිහිල්ලා loop එක through ගිහිල්ලා එයා නැවත අලුත් loop එක නැවත අලුත් array එකක් create කරගන්නවා ඊළඟට තවත් එකක් තියෙනවා filter කියලා higher order array method එකක් එතෙන්දිත් loop කළා අපිට අදාළ array එකේ අපිට අදාළ for loop එකේ loop කළා ඒ අදාළ array එක බලලා එයාට පුළුවන් ඒකෙන් මොකක් හරි condition එකක් අනුව අලුත් array එකක් create කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මේ කියන හැම කාරණාවටම අපි උදාහරණ කතා කරමු ඉස්සරහට මම මුලින්ම මෙතෙන්දි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ forEach කියන higher order array method එක. ඉතින් මම to do's කියන keyword එකත් එක්ක forEach කියන keyword එක පාවිච්චි කරනවා. පාවිච්චි කළා මෙතෙන්දි ඇත්තටම අපි function එකක් create කරනවා. මේක function එකක් කියලා කිව්වට ඇත්තටම මේක callback function එකක්. මේ callback function එකේදී අපිට ඇත්තටම පුළුවන් multiple parameters එකතු කරන්න. ඉතින් මම මෙතෙන්දි function කියලා මෙයාට නම දීලා function එක මොකක්ද? function එකට මම පාවිච්චි කරන මම pass කරන parameters ඇතුලේ පළවෙනි parameter එක දෙනවා මම to do කියලා. to do කියලා අපි හඳුන්වන්නේ අපි කලින්
හැදුවා variable එක කලින් නිර්මාණය කරගත්තා වූ variable එක to do's කියන array object එකේ copy එකක් තමයි to do කියන්නේ අන්න ඒ variable එක තමයි මම මෙයාට මුලින්ම pass කරන්නේ මම ඒක pass කළා ඊළඟට මම ඒක ඇතුලේ මෙයාට දෙනවා console.log මම to do ගේ text එක print කරන්න කියලා මෙයාට දෙනවා ඇත්තටම මේක මම කලින් කළා පෙන්නපු එක වගේම තමයි කලින් කරපු දේ වගේම තමයි To do කියන variable එක ඇතුලේ තියෙන text එක එළියට අරන් පෙන්වන එක තමයි කරන්නේ. එයා loop කරනවා loop කළා to do කියන variable එක ඇතුලේ තියෙන to do කියන variable එක කියන්නේ ඇත්තටම array එකක්. ඒ array එක ඇතුලේ තියෙන text එක එයා එළියට අරගෙන පෙන්වනවා. ඒක තමයි අපිට output එක විදිහට බලන්න පුළුවන් වෙන්නේ මෙතෙන්දී. මම මෙයාව reload කරනවා. reload කළාම ඔයගලන්ට මෙන්න මේ විදිහට text එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ දෙන්නේ අපිට අන්තිමට ආපු output 3. ඉතින් ඒත් එක්කම මට පුළුවන් මෙතෙන්දී map කරන්න. map කරන විදිහත් මම ඔයගලන්ට පෙන්වන්නම්. map කරද්දී ඇත්තටම වෙන්නේ අපි loop එක ගිහිල්ලා for අපි ඇත්තටම loop එක run වෙනවා. loop එක run වෙලා අපි එතෙන්දී map කර ගැනීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා to do කියන variable එක ඇතුලේ තියෙන text එක හරි id එක හරි is completed හරි ඔය කියන ආකාර තුනක් තියෙනවානේ අපේ object එක ඇතුලේ elements තුනක් තියෙනවානේ ඒ elements තුනෙන් කැමති එකක් grab කරගන්න පුළුවන් අපිට අල්ල ගන්න පුළුවන් ඒ කැමති එකක් අල්ලගෙන එයාව return කරලා එයාව output එක විදිහට අපිට print කරගැනීමේ හැකියාව තියෙනවා අතෙන්දී උනේ එහෙම දෙයක් නෙමෙයි කලින් එකේදී උනේ එහෙම දෙයක් නෙමෙයි ඔයාට කෙලින්ම output එක ගන්න පුළුවන් වුණා. ඔයාට කෙලින්ම output එක ගන්න පුළුවන් වුණා. හැබැයි කෙලින්ම loop කළා output එක ගන්න පුළුවන් හැකියාව තිබ්බා. මෙතෙන්දී එහෙම නැහැ. ඔයාට අදාළ එක එළියට අරගෙන එයාව array එකක් ඇතුළට දාලා අන්න ඒ array එක. ඒ කියන්නේ මෙතෙන්දී ඇත්තටම අලුතෙන් array එකක් නිර්මාණය වෙනවා. අන්න ඒ නිර්මාණය වෙන අලුත් array එක තමයි ඔයා print කරන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාට පුළුවන් const to do text කියලා මම variable එකක් ගන්නවා variable එකක් කරන් මම මෙයාවම copy කරලා ගන්නම් මගේ පහසුවට මෙයාව paste කරනවා paste කළා මම මෙතන මෙයා වෙනස් කරනවා map වලට function එක එහෙම්මයි ප්‍රශ්නයක් නැහැ මෙතෙන්දී ඇත්තටම අපි return කරන්නයි ඕනේ return කරනවා කාවද to do.text කියන එකේනාව එතකොට අපි to do.text කියන එකේනාව return කළාම එයාව මෙන්න මේ to do text කියන variable එකෙන් අල්ල ගන්නවා. ඒ variable එකෙන් අල්ලගෙන එයා අලුත් array එකක් එයාට create කරගන්න. ඉතින් ඒ array එක මට print කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට console.log ගිහිල්ලා මට පුළුවන් මෙතෙන්දි දෙන්න to do text. දීලා මම මෙයාව save කරනවා. save කළා මම output එක පෙන්වන්නම්. එතකොට ඔයාට පැහැදිලිව පේනවා මෙන්න මේ විදිහට අලුත් array එකක් create වෙලා තියෙනවා. ඒ array එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ to do කියන variable array එක ඇතුළේ තිබ්බ to do කියන variable එකට අදාළ array එක ඇතුළේ තිබ්බ text කියන එක තමයි මේ අලුත් array එකට ඇවිල්ලා තියෙන්නේ. එයාව තමයි අපි print කරලා තියෙන්නේ. මෙන්න මෙතනින් ඉස්සරහට ගිහිල්ලා අපිට තවත් දෙයක් මේකේ කරන්න පුළුවන්. ඒක තමයි අපි මෙතෙන්දි ගත්තේ to do කියන variable එකේ තියෙන text එක තමයි අපි අලුත් array එකකට ගත්තේ. එතකොට එතෙන්දී අපි කිසිම condition එකක් check කළේ නැහැ. හැබැයි අපිට පුළුවන් condition එක check කළා අලුත් array එකක් create කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් ඕගොල්ලෝ මෙන්න මේ object එක ගත්තාම array object එක ගත්තාම මේ array object එක ඇතුලේ is completed කියන element එක false දෙකක් තියනවා true එකක් තියනවා. ඉතින් ඔයාලට ඕන නම් ඒ කියන්නේ true කියන එක විතරක් අදාළ වෙන විදියට array එකක් හදන්න. ඒ condition එක check කළා ඔයාලට array එකක් create කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් filter කියන method එක පාවිච්චි කරන්න. ඉතින් filter කියන method එකත් මේ විදිහටමයි යන්නේ. එතෙන්දි වෙන්නේ condition එකක් පාවිච්චි වෙන එක විතරයි. මම මෙයාව copy කරලා පල්ලෙහාට ගන්න. මම මෙයාගේ නම වෙනස් කරනවා to do completed කියලා. ඊට පස්සේ මම මෙයාට දෙනවා to do's filter කියලා. to do's filter කියලා දීලා මම මෙතෙන්දි return කරන්නේ මොකක්ද to do is completed කියන එකේන true නම් විතරයි trueට අදාළ ඒව විතරක් return කරන්න කියලා තමයි දෙන්නේ. එතකොට trueට අදාළ ඒව විතරයි මේ to do completed කියන variable එකෙන්
අල්ලගෙන අලුත් array එකක් create කරන්න. මම මෙයාව save කරන්නම් save කළා output එක පෙන්වන්නම්. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතෙන්දී ඇත්තටම එක array object එකක් විතරයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ id එක 2 කියන id එකට අදාළව මම ඔයගලට කලින් පෙන්නුවා. මෙතන id එක 2කට අදාළව විතරයි true එකක් තියෙන්නේ. ඉතින් එයාට අදාළ object එක ඔයා to do කියන variable එකෙන් එළියට අරගෙන ඒක විතරක් ඔයාගේ අලුත් array එකට දාලා අලුත් array variable එකට දාලා ඒක print කරපු එක තමයි ඔයා කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකෙදී අපිට තව දුරටත් කතා කරන්න පුළුවන් තව දුරටත් මේකේ ඕගලන්ට වෙනස්කම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට පුළුවන් higher order array methods දෙකක් එකට එකතු කරන්න. උදාහරණයක් විදිහට අපි මේකට මේකම ගමු. අපි අන්තිමටම ගත්ත මේ const completed කියන එක මෙයාව අරගෙන මම copy කළා. ඊට පල්ලෙහාට ගන්නවා මම මෙයාගේ variable name එක වෙනස් කරන්නම් const complete කියලා. එතකොට අපිට වෙනසක් වෙන්නේ නැහැ මෙතන. අරගෙන මට පුළුවන් මෙයාට තව එකක් එකතු කරන්න. ඒ කියන්නේ මම කලින් ගත්තේ is completed true වෙන එකට අදාළ object එකම මම array එකට දාගත්තා. ඒ object එකෙනුත් මට පුළුවන් text එක වගේ එකක් එළියට අරගෙන ඒකෙන් අලුත් array එකක් create කරගන්න. ඒ කියන්නේ මම මුලින්ම check කරනවා අපේ objects තුන. Object තුනට අදාළ is completed true වෙන අවස්ථාවට අදාළ object එක ගන්නවා. ඒ object එකට අදාළ elements ටික මම එක array එකකට දාගන්නවා. ඒ array එකෙනුත් මම නැවතත් map කරගන්නවා. මම නැවතත් filter කරගෙන එළියට ගන්නවා text එක. ඒ කියන්නේ අර array object එක ඇතුලේ තියෙන text එක මට එළියට ගන්න පුළුවන්. ඒකට මම පාවිච්චි කරනවා map කියන method එක. map කියන එක පාවිච්චි කළා මට පුළුවන් එළියට ගන්න. මම මෙතෙන්ට දෙනවා map function todos todo කියලා. මෙතෙන්දි මම දෙනවා return කරන්න කියලා todo.text. එතකොට is completed true වෙන අවස්ථාවට අදාළ array එක create වෙලා ඒ array එකෙනුත් text එක එළියට අරගෙන ඒ text එකට අදාළව අලුත් array එකක් create කරනවා todo complete කියලා. ඉතින් මට පුළුවන් එයාවත් මෙතන print කරගන්න පල්ලෙහැ මෙන්න මේ විදියට. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙතෙන්දි අර array එකෙනුත් තව අලුත් array එකක් create කරලා තියෙනවා meeting with boss කියලා. ඉතින් ඇත්තනම කතා කළොත් මේක ගොඩක් powerful. ඒ වගේම functional programming වලට ගොඩක් අවශ්‍ය වෙන අපිට data manipulate කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන array methods තුනක් තමයි මේ higher order array methods කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ඒවත් අපිට අපේ JavaScript coding වලදී බහුලව භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය විදියට data එළියට අරගෙන ඒ data වලින් අලුත් arrays create කරගන්න ඕගලන්ට එකෙන් හැකියාව ලැබෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකේදී කතා කළා arrays ගැන, higher order array methods ගැන. අපි කතා කළා ඇත්තරම higher order array methods ගැන ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ඉතින් ඒකෙදී ඕගලන්ට මොනවා හරි නොතේරුණු දෙයක් තියෙනවා නම් සුපුරුදු විදියට comment section එකේ දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවට අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ලයික් කරන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඕගලන්ගේ යාළුවන්ටත් ඉගෙන ගන්න, ඕගලන්ගේ යාළුවන්ටත් පහසුවක් වෙන විදියට. ඉතින් ඕගලන්ව ළඟදීම නැවතත් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා ඕගලන්ට දැනුම සපිරි අධ්‍යාපනික වීඩියෝ එකකින්. ඉතින් එතකන් ඕගොල්ලෝ හැම දිනක්ම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.